නීතියෙන් අගාවුට් කියන ශාකයක්. මේක වල්ලපට්ට කුලයේ හයිබ්‍රිඩ් එකක්. අතරින් කියනවා හයිබ්‍රිඩ් වර්ගයක්. එතකොට මේ ශාකය දැන් මේක ලංකාවේ තියෙන වල්ලා කියන විශේෂය හා සමාන හැඩතල තිබුණට මේක තායිලන්තයේ මැලේසියාව ඉන්දුනීසියාව අනේ රටවල් වල හොඳින් වැවෙන දැනට ආර්ථික භෝගයක් විදිහට ඒගොල්ලන් පරිහරණය කරන ශාකයක්. වීරමන් මහත්තයා ආදුනිකෙක් මේ වගාව ගැන මොකුත් දන්නේ නැති කෙනෙක් කොහොමද මේ වගාවට සම්බන්ධ වෙන්නේ? එතකොට මේ පැල ගන්න කොහෙද තියෙන්නේ? මේ රෝපණ ද්‍රව්‍ය මේ දේවල් ලබා ගන්න හැකියාව තියෙන්නේ කොහෙන්ද? කොහෙන්ද අපි මේකට පැල හොයාගන්නේ? ඔව් දැන් පැල දැනට ලංකාවේ මේ බීජ ගෙනල්ලා තවන් කරලා පැල සකස් කරලා මාකට් එකට දාන අය කණ්ඩායම් කීපයක් ඉන්නවා. ඉතින් එක සැපයුම් කරුවෙක් තමයි අපි තියෙනවා, අපි ළඟත් තියෙනවා. ඒවා හරිත ප්ලාන්ටේෂන් කියලා අපි ආයතනේ. එතකොට මේ පැල අපි දෙන්නේ මාස 6ක් විතර දෙඩි කරලා තවානේ. ඊට පස්සේ ඒ මට්ටමේදී කියන්නේ ශේෂ්ත්‍රේ සිටවන්න පුළුවන් ප්‍රමාණයේ පැලයක් තමයි දෙන්නේ. එතකොට ඒකත් ප්‍රමාණ කීපයකින් තියෙනවා. ආදී එකහමාරක විතර මට්ටමට උනාට පස්සේ තමයි පැලයක් හිතවන්න කෙනෙකුට දෙන්නේ. අඩි එකහමාරේ විතර පැලයක් තියෙනවා. ඊට වඩා අඩි දෙකහමාරක විතර මට්ටමේ තුනට විතර කිට්ටු වෙච්ච පැල තියෙනවා. මෙන්න මේ පැලේ තමයි අපි අඩි එකහමාරක් වර්ධනය වෙච්ච පැලේ. ඒතකොට මේ පැලේ හිටවන්න හොඳයි. නමුත් මෙතන තියෙන ඔක්කොම පැල ඒ තත්ත්වයට පත් වෙලා නැහැ. එතකොට ඒ මේ වැනි හොඳ තත්ත්වයට ආපු පැලයක් මේකේ කොළ සාමාන්‍යයෙන් 15ක් 20ක් විතර තියෙනවා. හොඳට දැල්ලා තියෙනවා. ඒතර ගහ ඒක එළියට හැදිලා තියෙනවා. ඒතකොට මේ වැනි පැලයක් අරගෙන පිටෝ ගන්න ඕන අඩි එකහමාර එකම අඩි එකම එකක් අඩියයි අඩියයි විතර වලක් හැරුවොත් හොඳටම ප්‍රමාණවත්. හැබැයි යම් වියලි පරිසරයක් නම් තියෙන කඳු දැන් අපි මේ ඉඩමෙම කන්ද මුදුනේ හරියේ හිටවනවා නම් අර අඩියයි අඩිය වල ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට අඩි එකහමාරයි එකහමාරවත් වල හැදෙන්න ඕනේ. ඒ වල හාරලා ඊට පස්සේ ඒ හරිය වතුර අඩු නිසා පොල්ෙල්ලක් දෙකක් විතර දාලා පැලේ හිටව ගන්න පුළුවන්. එතකොට මේ පැලේ හිටවනකොට මේකේ යට තියෙන මේ විදියට කපලා පොලිතින් එක මේ යට පොලිතින් එක අස් කරාම ඇති. මේ ටික තිබුණාට කමන්නේ නැහැ. මොකද හේතුව මේකේ අපට ඌමනා වෙන්නේ පැලේ මුල් පොළොව ඇතුළට සම්බන්ධ වැඩි ප්‍රමාණයක් පොළොව මේ යටට ගියොත් තමයි වඩා වාසි. මොකද උඩින් පොල් මුල් ගියහම ගහ පෙරලෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. යටට මුල් සම්බන්ධ වුණාම එතකොට පොළොවට එක්ක බද්ධ වෙලා ගහ හොඳට ආරක්ෂිතව හැදෙනවා. ඒක එකක්. අනිත් එක එතකොට මේක ආධුනික කෙනෙක් වගා කරනවා නම් තමන්ට අවුරුදු 15ක යම් අඩුතරමේ අවුරුදු 15කවත් සම්බන්ධයක් තියෙන ඉඩමක් තියෙන්න ඕන. එතකොට අපි හිතමු බද්දට ගත්තොත් අවුරුදු 15ක්වත් ගන්න ඕන. මොකද මේ ගහක කාලය අවුරුදු 8ක් 10කින් අපිට කපන්න පුළුවන්. නමුත් බිම් සකස් කරගන්න ඕන, පැල හිටවන්න ඕන, යම්කිසි විදියකට පැල කීපයක් මැරුණොත් ඒවා පාළු හිටවන්න වෙනවා. ඒ ඔක්කොම කරලා අවසානයේ අස්වැන්න ගන්න කාලෙදී, ඒ කියන්නේ අවුරුදු 8කින් 10කින් අපිට අස්වැන්න ගන්න ඇස්තමේන්තු කරත් තව අවුරුද්දක් දෙකක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඒ නිසා අවුරුදු 15ක විතර තමන්ට අයිති තියෙන ඉඩමක් බද්දක් මොකක් හරි කමකින් හදාගෙන ඒ ඉඩමේ අක්කරයකට පැල 400ක් පහසුවෙන්ම දාන්න පුළුවන්. හැබැයි තවත් ඉඩම් වල ඉඩමේ වපසරිය වැඩි වෙනවා. අක්කරේ භූමි ප්‍රමාණය මේ පිටෙන්නක් වගේ තියෙන ඉඩමක පැල 400යි. නමුත් ඒ කියන්නේ සමතලා ඉඩමක. සමතලා ඉඩමක. නමුත් ඒ ඉඩමෙම මේ දැන් අපි තවත් ඉඩම් තියෙනවා කඳු සහිත ඉඩම්. ඒකේ ඇන්ගල් එක වෙනස්. ඒතකොට අර ඇන්ගල් එක වෙනස් වූ අංශක 45ක විතර ඇන්ගල් එකක් තියෙනවා නම් මේ ඉඩමේ වපසරිය වැඩි වෙනවා. එතකොට ඒ ඉඩමක දාන්න පුළුවන් 450ක් 500ක් විතර දක්වා වැඩි වෙන අවස්ථා තියෙනවා. එතකොට වියලි කලාපයේදී වුණොත් මුල් අවස්ථාවේදී පැල හිටවනකොට පැල ලාමක නිසා මේ පැලයක් තද අවුවට හවුනොත් මැරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක මේ පැලේ හිටවන්න කලින් වෙන භෝගයක් එක්ක අපි හිතමු කෙසෙල් දාපු ඉඩමක. එතකොට වියලි කලාපයේ කෙසෙල් ගහ තෙතමනේ ආරක්ෂා වෙනවා. එතකොට ඒ මත ඉඳගෙන මේ පැල
රෝපණය කරගන්න මේ ටික පැල යම් විදිහකට බිමට සම්බන්ධ වෙලා හැදුනට පස්සේදී අර කෙසෙල් වගාව ක්‍රමක්‍රමකින් ඒකේ අස්වැන්නක් එනවා ඒක අවුරුදු මේ ගහ උඩට එනකොට කෙහෙල් ගස් ටිකෙන් ටික වඳ වෙලක් යනවා එතකොට මේ ඒ විදිහට මේ මේ වගාව මේ සකස් කරගන්න පුළුවන් ඔන්නෝ ටික තමයි තියෙන්නේ එතකොට අපි පැල සම්බන්ධව තියෙන්නේ පැල අපි ළඟ තියෙනවා පැල තවත් අය ළඟ තියෙනවා එතකොට මේ පැලයක් ගන්නකොට නිරෝගී පැලයක් හොකට ශක්තිමත් කඳක් තියෙන නිරෝගී පැලයක් ගන්න ඕන ඊට පස්සේ මේ පැලේ ඇත්තටම අගවුට් ශාකයක් වෙන්නත් ඕන මේ මේ හා සමාන දැන් අපි හිතමු වල්ලපට්ටා කියන එක නීතියෙන් තහනම් ලංකාවේ ඒකට හේතුව වල්ලපට්ටා කියන ශාකය දේශීය ශාකයක් ඒක වනාන්තර කැලේ තියෙන මේ දැනට වඳ වී යන ශාකයක් නිසා වල්ලපට්ටා ශාකයට නීතියෙන් තහනමක් තියෙනවා ඒක කපන්න බෑ පටවන්න බෑ නමුත් මේ අගවුට් ගස් වවන්න පුළුවන් මේකට පාර්ලිමේන්තු ඇක්ට් එකකින්ම බලය දීලා තියෙනවා ඒතොර අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පැලතවානක් ඒවැනි පැලතවාන් තියෙන ඉතාම අඩු ප්‍රමාණයක් මම හිතන්නේ දැනට මාතර දිස්ත්‍රික්කයේ පළවෙනි පැලතවාන තමයි අපි හරි එතකොට මාතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි පළවෙනි පැලතවාන මේ පැලතවානෙන් අපිට ඉතාමත් විශ්වාසවන්තව මේ පැල මිලදී ගන්න පුළුවන් එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ පැලයක් කොපමණ මුදලක් වෙනවද කියලා මේ පැලයක්ක මිල ගණන් කොහොමද සාමාන්‍යයෙන් අපි දැන් මේ මේ මෙවැනි පැලියක් දැන් මේක හිටවන්න හොඳ තත්ත්වයේ පැලියක් අපි දෙන්නේ මේ පැලයක් රුපියල් 750ක් හැබැයි මේකෙම මීට වඩා ලොකු පැලයක් තියෙනවා මම ඒක අහලා තියෙනවා ඒ ඒ ලොකු පොට් එකක දාලා සකස් කරපු අවුරුදු එකහමාරක් විතර වයස පැලියක් දැන් මේ පැලේ මාස 6ක් 7ක් වෙන පැලේ නමුත් අවුරුදු එකහමාරකට විතර වයස වෙච්ච පැලේයක් ගත්තාම ඒ පැලේ නඩත්තුව කෙටි එතකොට ඒ එවැනි වගාවක් දැම්මහම ශේෂ්ත්‍රය තුල ඒකට අපි සාත්තු කරන්න තියෙන ප්‍රමාණය අඩුයි ඒ නිසා ඒ පැලේ මිලක් වැඩි එවැනි පැලයක් අපි දෙන්නේ රුපියල් 1000ක නමුත් මේ 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 පැලේමත් රටේ යම් යම් ප්‍රදේශ අනුව වෙනස් වෙනවා මිල එක ගත්තාම මේ මේ පැලේ දැනට කුරුණෑගල දිස්ත්‍රික්කයේ යන්නේ රුපියල් 1200යි මීගමුව ප්‍රදේශයේ මේ පැලයක් යන්නේ රුපියල් 1700යි එතකොට එවැනි මිල වෙනස් වීම තියෙනවා නමුත් අපි දෙන්නේ මීගමු කෙනෙක් ඉල්ලුවත් අපි දෙන්නේ රුපියල් 750 ඒ කියන්නේ ඔබතුමා ලංකාවේ ඕන තැනකට මේ පැල ලබා දෙන්න සූදානම් ප්‍රවාහණය කළා ඒ මිලටම දෙනවා ඒක තමයි තියෙන්නේ ආම වශයෙන් කොපමණ පැල ප්‍රමාණයක් මිලදී ගන්න ඕනද ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න නම් අඩුම පැල 500ක්වත් ගන්න ඕන මොකද ඒ කියන්නේ අක්කරයකට අපි අවමය හිතුවොත් අක්කරයකට පැල 400යි වුමනා වෙන්නේ ඒ ප්‍රමාණයවත් ගත්තොත් අපිට පුළුවන් ප්‍රවාහණය කරලා දෙන්න මොකද දැනට තියෙන ප්‍රවාහන වියදම් වල ගැටලුව තමයි එතන බලපාන්නේ අපිට මේ මාතර දිස්ත්‍රික්කේ නම් ආසන්නව නම් ගැටලුවක් නැහැ පැල 50ක් 100ක් වුණත් ප්‍රවාහණය කරලා දෙන්න පුළුවන් ඉතින් ඈතට යනකොට පැල 500ක්වත් වෙන්න ඕන හොඳයි එහෙමනම් අපි බලමු කොහොමද එතුමාගේ පැල තවාන හොඳ පැල තවාන මේ තියෙන්නේ තාමත් වර්ධනය වෙමින් පවතින පැල තවාන අපි බලමු මේ සාර්ථකව එතුමා වගා කරන පැල තවාන කොහොමද කියලා ඔබට අදහසක් ගන්න පුළුවන් ඒ වෙනුවෙන් අපි එහෙමනම් පැල තවාන බලන්න යමු තමයි අපි අර රුපියල් 1000කට දෙන්නම් කියලා කියන්නේ ඒතොර මෙවැනි පැලයක් ගත්තහම තියෙන වාසිය මේක හොඳින් වර්ධනය වෙලා තියෙනවා මේ පැලයක් සාමාන්‍යයෙන් වයස ගත්තොත් අවුරුද්දකට එකහමාරකට විතර දික්කුවේ එතකොට මේක ශේෂ්ත්‍රයේ අපි හිටෙවුතින් අඩි එකහමාරයි එකහමාර වලක් හරලා ඒ වලේක මේ පැලේ තියුවන් පස්සේදී සාමාන්‍යයෙන් මෙන්න මෙත්තෙන්ට විතර මේ හරියට විතර වෙනකොට පස් මට්ටම පොළොව මට්ටමින් ගහලා ඉවරයි මෙහාට විතර එන්නේ එතකොට එතනින් යට ටික පොළවේ තියෙනවා මේ එතනින් උඩට මේ ටික ගත්තහම දැන් මෙතනින් උඩට විතර කොටස ගත්තාන් පස්සේ පොළවෙන් උඩට තියෙනවා. එතකොට මේකට තනකොළ වලින් වෙන බාහිර දේවල් වලින් ඇති වෙන්න තියෙන බාධාවන් අඩු. එතකොට මේක හොඳින් වර්ධනය වෙන මෙතනින් උඩට තියෙන පොළවත් එක්ක සම්බන්ධ වෙලා ඉක්මනින් සීතලෙන් වර්ධනය වෙලා යනවා. එතකොට අන්න එතනයි මේක වෙනස. අර පොඩි පැලයක් ගත්තහම ඒකට ඇති වෙන්න පුළුවන් බාහිර බලපෑම් වැඩි. හේතුව තනකොළ වලින් වහ ගන්න පුළුවන් ටික කලක් යද්දී. අපිට සුද්ධ කරගන්න බැරි වුණොත්
මේක හරි එහෙම නෑ මේක ඒ තනකොළ අනිත් වල් ගස් වලින් උඩට ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් වගාවක් දැන් අපි හිතමු කාර්යාලයක සේවය කරන කෙනෙකුට මේ වගාව ගැන නිතරම හොයන්න බලන්න වෙලාවක් නෑ ඔව් අන්න ඒ වගේ කෙනෙකුට මේ වගේ ගහක් සිටෙවොත් වැඩිය හොයන්න බලන්න නඩත්තු කරන දෙයක් නැති නිසා ඔහුට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මේ තරමක් විශාල ශාකය ශාකයක් හිතුව ගන්න දැන් මේ වර්ධනය වෙච්ච ගහක් පැලයක් හිතුව ගන්න අපි බලමු ඊළඟට කොහොමද මේ සාමාන්‍ය පැල ඔව් සාමාන්‍ය අපි රුපියල් 750ට දෙන පොඩි පැල ඒතොර මේ පැලයක් ගත්තාන් පස්සේ මේකේ තියෙන මේකත් වාසි තියෙන ටිකක් එකක් තමයි මේ පැලේ अभी पहला गिनीला क्षेत्र भी ये प्रदेश अणुर्तने वेन्नतीन संभाविता मेकन वे प्रवाहने करना मेके पहासू तीन प्रवाहने करादी तभी बहु अवस्था वाले गाने विवूर्त वाहन गाने अभी कैंटर एक पटवला कैटर एक पटवला गिनी चोती मेक पहले हाँ निरती है इन सा ප්‍රති ආවරණයක් තියෙන වහල වැහිච්ච දැන් එහෙම ආවරණයක් තියෙන වාහනයක තමයි අපි පටවලා ගෙනියන්නේ පැලට. ඒකට මේ පැලේ මේ 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 අපි මෙතනින් පටවලා සිටුවන ස්ථානයට ගෙනිච්චාම අවුවෙන් වෙන සුළඟෙන් ඇති විය හැකි බාධා මේ මේ වියලීම යන්නම් කරදර වලින් බේරෙනවා. ඒක තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට आधुनिक ओबटत अग्रउड वगावक आरंभ करवा ओबट मे वगावेदी पेन नगिन गेटलू ओबट पुलवा अपिटलियान्न एमना गिलेन्ना तवात मे वगे वीडियो किंग अमुएमु